ආයුබෝවන්. ඉතින් Wonder of History channel එකට ඔබලොන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ කෞතුකාගාර. මේ මියුසියම් එකක් කියන්නේ ඇයි කියලා. මොකද අපි කතා කරලා තියෙනවා කෞතුකාගාර නැරඹීම වැදගත් වෙන්නේ, දරුවන්ට කොහොමද වැදගත් වෙන්නේ කියලා. අද මම මේ මාතෘකාවෙන් කතා කරන්නේ අපිට කෞතුකාගාරයක් කියන්නේ මොකද්ද කියන වැදේ සහ මොන වගේ කෞතුකාගාරද අපිට දැක ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කෞතුකාගාර වර්ග මොනවද කියලා. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක බලමු සහ අලුත් දැනුම එකතු කරගමු. Wonder of History channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයා අමතක කරන්නපා subscribe කරලා දිගටම සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් අපි අද කතා කරමු අපේ මාතෘකාව. What is the museum? කද කෞතුකාගාරයක් කියන්නේ. අපි හැමෝම දන්නවා කෞතුකාගාරවල තියෙන්නේ පරණ බඩු තැන්පත් කරලා කියලා. නේද? සාමාන්‍ය කතාවට කියන්නේ පැරණි අතීතයේ දේවල් තමයි ගොඩක් තියෙන්නේ හැම කියලා කියනවා නේද? එතකොට ඇත්තටම කෞතුකාගාරයක් කියන්නේ කලාත්මක, සංස්කෘතික සහ ඓතිහාසික, විද්‍යාත්මක වැදගත් වස්තුගේ එකතුවක් තමයි මේක අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේවා සංරක්ෂණය කරලා ඒ වගේම අධ්‍යයන කටයුතු වලට සහ ප්‍රදර්ශනය කරන ආයතනයක් විදිහට තමයි කෞතුකාගාරය සරලව හඳුන්වන්නේ. ඉතින් මේ කෞතුකාගාරවල අරමුණ මොකද්ද? අරමුණ වන්නේ ප්‍රධාන දේ තමයි මහජනයා දැන් මේ කෞතුකාගාරවල තියෙන කෞතුක භාණ්ඩ හරහා මහජනතාව දැනුවත් කිරීම සහ එකතු කිරීම සඳහා ප්‍රවේශය සහ අත්දැකීම් ලබා දීමෙන් ප්‍රජා ජීවිතය කියන්නේ සාමාන්‍ය ජන ජීවිතයට මේ තුලින් නැත්නම් සාමාන්‍ය ජනතාවට මේ තුලින් දැනුම ලබා දීම. එතකොට ඔවුන් විවිධ විෂය ශාස්ත්‍රවල විශේෂ අය ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ට දැන් මේ තමන්ගේ රටේ ඉතිහාසය මොන වගේද, තමන්ගේ රටේ සංස්කෘතිය මොන වගේද, පැවතුනේ කලාත්මක தත්ත්වය මොන වගේද, විද්‍යාත්මක ක්‍රම අපේ රටේ ආරම්භ වෙලා තියෙන්නේ කොහොමද කියන දේවල් මේ කෞතුක වස්තු හරහා සියලුම ජනයාට ලබා දීම තමයි මෙතන මූලික අරමුණ වෙලා තියෙන්නේ. එතකොට සෑම රටකම අපිට දැක ගන්න පුළුවන් ඒ රටේ අනන්‍යතාවයේ විදහාපාන එක ස්ථානයක් තමයි කෞතුකාගාරය. ඉතින් හැමෝම රටකට ගියොත් ඒ රටේ කෞතුකාගාර බලන්න අමතක කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි ඒ රටේ ගොඩක් දේවල්, ඒ රටේ ඉතිහාසය සම්බන්ධව සහ අතීතය පිළිබඳව සියලු දේ ගැබ් වෙලා තියෙනවා කෞතුකාගාරයක් තුළ. ඉතින් ඒක නිසා ගොඩක් අය කෞතුකාගාර නැරඹීම අමතක කරන්නේ නැහැ. ඉතින් හරි. එහෙනම් අපි යමු මොකද්ද මේ කලා කෞතුකාගාරයක්? ආර්ට් මියුසියම්. ආර්ට් මියුසියම් එකක් කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා සිතුවම් මූර්ති සහ සමකාලීන චිත්‍ර ඇතුළත් දෘශ්‍ය කලාවන් කෙරෙහි අවධානය යොමු කළලා නිර්මාණය කරපු ගැලරි අපිට දැක ගන්න පුළුවන් වෙනවා. සමහර රටවල් වල තියෙනවා මේ වෙනමම නිර්මාණය කළා දෙනවා, වෙනමම කෞතුකාගාර විදිහට. සමහර රටවල් වල තියෙනවා මේ සියලුම දේ එක කෞතුකාගාරයක් තුල ප්‍රදර්ශනය කරලා. ඉතින් ආර්ට් මියුසියම් එකකට ගොඩක් අය මේ ආර්ට් මියුසියම් බලන්න යද්දී ඒගොල්ලොන්ගේ රුචිකත්වය අනුව තෝරගන්න. කියන්නේ කෞතුකාගාරයක් දැන් අපි බලන්න යද්දී අපේ රුචිකත්වය, මම කැමති ස්වභාවික දේවල් වලට, මම කැමති ඉතිහාස දේවල් වලට, මම කැමති කලා දේවල්, සමහර කෙනෙක් කැමති කාර්මික දේවල් වලට. ඉතින් මේ වගේ විවිධ ශාස්ත්‍ර යටතේ කෞතුකාගාර තියෙනවා. ඉතින් ආර්ට් ගැලරි එකකට මේ කලාවට සම්බන්ධ ගොඩක් අය ආර්ට් මියුසියම් එකක් බලන්න නම් අමතක කරන්නේ නැහැ නේද? මොකද අපි එක එකනාගේ තියෙන විවිධ ආශාවන්. නමුත් අනිත් අය මේව නොබල ඉන්නවද? නැහැ. ගොඩක් අය තව මේ චිත්‍ර කලාව, සංගීතය, ඉතිහාසය, ස්වභාවික දේවල් බලන්න අමතක කරන්නේ නැහැ. ඊළඟට අපි ගියපුවාම ඉතිහාස කෞතුකාගාර. ඉතිහාස කෞතුකාගාර ගත්තාම මේ ඓතිහාසික සිදුවීම්, රූප සහ සංස්කෘතිය සම්බන්ධ පුරාවස්තු ප්‍රදර්ශනය කිරීම මේ තුලින් සිද්ධ වෙනවා. එතකොට අපේ රටෙත් අපිට ඉතිහාසය සම්බන්ධ කෞතුකාගාර දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ
කෞතුකාගාර පද්ධතිය හරහා වැඩිහිටිය මේ සමාජයේ සිටින වයස් භේදයකින් තොරව තොරතුරු ලබා දීමට මේ කෞතුකාගාර දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරනවා. මොකද තමන්ගේ රටේ පුරා විද්‍යාව ඉතිහාසය හරහා විවිධ ශේෂ්ත්‍ර හරහා සොයා ගන්න මේ කෞතුක වස්තු ප්‍රදර්ශනය කිරීම තුළින් සාමාන්‍ය ජනතාවට, يعني සාමාන්‍ය ජනතාව කියලා මම මෙතනින් අදහස් කරන්නේ පුරා විද්‍යාව හෝ ඉතිහාසය සම්බන්ධ දැනුමකින් තොරව, يعني මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ නොවන අයනො. නමුත් ඒ හැම කෙනෙක්ම මේ කෞතුකාගාර නැරඹීමට එනවා. දරුවෝ අනිවාර්යෙන් ඉතිහාසයේ විෂය මූලික කරගෙන පාසල් විෂය මාලාව පවතින නිසාත් නැති වුවත් මේ ඓතිහාසික ස්ථාන නරඹන්න දරුවන්ව පාසල් හරහා එක්කන් යන ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද? ඔයගොල්ලොන්ට දුවල පුතාලා ඉන්නවා නම් එතකොට ඔයගොල්ලොන්ගේ පොඩි කාලෙත් අපේ පොඩි කාලෙත් අපි ගිහිල්ලා තියෙනවා මේ ස්ථාන නරඹන්න නේද? අපි පොතකුයි පැනකුයි අරන් ගිහලා විවිධ දේවල් ලියාගෙනත් තියෙනවා. ඉතින් හරිම සුන්දරයි මේ කෞතුකාගාරය නරඹනවා කියන එක. ඊළඟට ඊළඟට අපි කතා කරන්නේ natural history museum. ඇතරම ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයක්. ඒ කියන්නේ ජෛව විවිධත්වයේ, භූ විද්‍යාව සහ පාෂාණ විද්‍යාවේ නිදර්ශක ඇතුළත් ස්වභාවික ලෝකයේ ප්‍රදර්ශනය කරන කෞතුකාගාරයක් විදිහට මේ දේවල් නිර්මාණය කරලා තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් අපිට ලංකාවෙත් අපිට තියෙන ස්වභාවික විද්‍යා කෞතුකාගාරයක්, ප්‍රධාන කෞතුකාගාරය තියෙන්නේ මේ ප්‍රධාන කෞතුකාගාරයට ආසන්නව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් අය බලලා ඇති. මොකද හරිම ඉන්ටරෙස්ටිං. මේ වගේ දේවල් බලන්න යද්දී දරුවන්ටත් අලුත් අලුත් දේවල් හිතන්න, අලුතෙන් ලෝකය දකින්න දරුවෝ යොමු වෙනවා. ගොඩක් දෙමව්පියෝ හරි කැමති නැහැ කෞතුකාගාරයක් බලන්න යන්න. ගොඩක් අය කියනවා අපෝ බෝරින් එහෙම කියලා. නැහැ, කෞතුකාගාරයක් බලන්න ඔයා දරුවෙක් එක්කයි යනවා. කියන්නේ ඔයාගේ දරුවා අලුත් දෙයක් ඉගෙනගෙන අලුතෙන් ලෝකේ දකින්න යමු වෙනවා මිසක් ඒකේ වටිනා කාලය විනාශය කිරීමක් හෝ තමන්ගේ තිබ්බ මේ තමන්ට තිබ්බ විනෝදාස්වාදය නැති කිරීමක් නෙවෙයි. දරුවන්ට මේ වගේ දේවල් අලුත් දේවල් බලන්න දරුවන්ව යොමු කරන්න ඕනේ. ඒකට ප්‍රධාන මඟ පෙන්වන්න තමයි දෙමව්පියෝ. මොකද දෙමව්පියෝ ගොඩක් අය ගිහිල්ලා කාලා බීලා නටලා එන ජීවිතවලට වඩා මේ වගේ තැනකටත් ඔයගොල්ලෝගේ දරුවන් එක්කන් යන්න අමතක කරන්න එපා. මොකද මේ දේවල් වලින් කොහොමද අපේ ලෝකේ ආරම්භ වුනේ, කොහොමද මේ මිනිසාගේ ආරම්භය සිද්ධ වුනේ, කොහොමද ලෝකේ ආරම්භ වුනේ, කොහොමද මේ භූවිද්‍යාව ආරම්භ වුනේ, පාෂාණ ආරම්භ වුනේ, කොහොමද ඔයගේ විවිධ දේවල් කතා කරන්න තියෙනවා. මොකද දරුවොත් ඔය දේවල් පිළිබඳව විවිධ දේවල් එහෙම මෙහෙම විද්‍යාව හරහා, ඉතිහාසය හරහා, විවිධ කාටුන් හරහා, විවිධ ප්‍රෝග්‍රෑම් හරහා මේගොල්ලෝ ඉගෙන ගන්නවා. හැබැයි මේගොල්ලොන්ට මේ දේවල් සැබෑ තත්ත්වය බලන්න නම් මේගොල්ලෝ මේ කෞතුකාගාර හරහා ඒගොල්ලොන්ට ඒ දේවල් ඉගෙන ගැනීම හැකියාව නියතින්ම ලැබෙනවා. හරි, ඊළඟට මේ ළමා කෞතුකාගාර. ළමා කෞතුකාගාර කියන්නේ ළමයි සඳහාම නිර්මාණය කරලා තියෙන දේවල්. මේ වගේ ප්‍රායෝගික අත්දැකීම් තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ කෞතුක වස්තු සමහර වෙලාවට නිර්මාණය කරන දේවල්, ඊළඟට මේවා කොහොමද මේ සංරක්ෂණය කරන්නේ, මේවා මේ මොන වගේ මූලද්‍රව්‍ය යොදාගෙනද නිර්මාණය කරලා තියෙන්නේ, මේවා ආරක්ෂා කරන්න ඕනි කොහොමද කියලා පරිපූර්ණ දැනුමක් ලබා දෙන ළමා කෞතුකාගාරය. ළමා කෞතුකාගාරයේදී ලෝකේ හරි ප්‍රසිද්ධයි. මොකද ඉදිරි පරම්පරාව මේ දේවල් ආරක්ෂා කරගන්න නම් ඒගොල්ලොන්ටත් මේ අත්දැකීම් සහිතව මේ දේවල් ආරක්ෂා කරන්න යොමු වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ළමා කෞතුකාගාරවල සමහර දෙමව්පියෝ මේ ළමයි ගිහිල්ලා මේ ඒගොල්ලෝ අරගෙන ළමයව සැපය දෙකද තුනද ඒගොල්ලෝ ඒ අවශ්‍ය නොලෙජ් එක දෙනවා. ඒගොල්ලොත් හරි ඒ කියන්නේ එයාලගේ ඒ අවස්ථාව හරිම සතුටින් ගත කරනවා සහ ඒ සතුට ඇතුලේ අලුත් දෙයක් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. ඉතින් ඒ දේවල් වලට තමයි මේ children's museum නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට අපි ගියපුවාම science museum. science museum කියන්නේ ඇත්තටම මේ විද්‍යාත්මක සංකල්ප තාක්ෂණික දියුණුව අදාළ අන්තර්ක්‍රියාකාරීන ප්‍රදර්ශන තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ දේවල් වලින් ළමයි කොහොමද ලෝකයේ අලුත් දේවල් විදිහට දකින්නේ. දැන් අපි ගත්තොත් අද වෙද්දි තාක්ෂණයේ දියුණුව මොන වගේද කියලා අපිට හිතාගන්න බෑ. තප්පරෙන් තප්පරේ විද්‍යාව දියුණු වෙනවා. එතකොට මේ විද්‍යාව තාක්ෂණයේ දියුණු වෙද්දී අපේ ළමයිනොත් ඒ
ස්ථානවලට යවන්න ඕනි නේද? අපි කියනවා ડોක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේර් කෙනෙක් වෙන්න, මේ ෆයිලට් කෙනෙක් වෙන්න ඔහොම කියලා කියනවට වඩා අපි ඒගොල්ලොන්ට මේ දේවල් අත්දැකීමෙන් ලබා දුන්නාම පොඩි කාලේ ඉඳලා ඒගොල්ලොගේ මනසට ඒකව කාවදින. ඊට පස්සේ හිතනවා අනිවාර්යෙන් මම මේක කරනවා. මමත් ආසයි මෙහෙම මේ ෆ්ලයිට් එකක් මෙව කරන්න. මමත් ආසයි මේ වගේ දෙයක් හදන්න. මම ආසයි නාසයකට යන්න කියලා ඒ ළමයි ඒ කාලේ මේ දේවල් වලින් ඉස්සරහට යන්න යොමු වෙනවා. ඉතින් අපේ දෙමව්පියෝ ගොඩක් වෙලාවට කෞතුකාගාරයක් නරඹනවා කියන එක ඇත්තටම මේ කම්මැලි වැඩක් විදිහට දකින්නේ නේද? නැත්තම් කාලේ අපරාධෙ ගිහිල්ලා වැඩක් නැහැ කියලා. මොකද මමත් අහලා තියෙනවා. මමත් එකයි යන්න කියලා කියද්දී ගොඩක් එක්ක කැමති නැහැ. අම්මෝ වැඩක් නැහැ කෞතුකාගාර වලට ගිහිල්ලා එහෙම කියලා. නැහැ. අපි මේ දේවල් නැරඹීම තුලින් අපි අලුත් දේවල් ඉගෙන ගන්නවා මිසක අපි අපේ කාලය විනාශ කිරීමක් නෙමෙයි. විශේෂයෙන් ළමයින්ට තමන්ගේ උරුමය ආරක්ෂා කරන්නේ කොහොමද සහ අලුත් දේවල් ගැන හිතන්නේ අපි අතීතයේ මේ වගේ තිබි අපි අනාගතයේ මේ වගේ හදන්න ඕනි කියලා දරුවෝ ගොඩක් දේවල් මේ හරහා ඉගෙන ගන්නවා. ඊළඟට ඉතින් මෙන්න මේ කෞතුකාගාර සංකල්ප මොන වගේද පැවතුනේ කියලා ඕගොල්ලොන්ට විතර නැති මේ මම මෙතනදී කතා කරන්නේ විශේෂ කෞතුකාගාරය ගැන එක විශේෂ කෞතුකාගාරයට අපිට තියෙනවා සමුද්‍ර ඉතිහාසයේ ගුවන් සහ විදේශීය සංස්කෘතික උරුමය වැනි මාතෘකා කරේ අවධානය යොමු කරලා විවිධ කෞතුකාගාර නිර්මාණය කරලා තියෙනවා. ඉතින් කෞතුකාගාර හරහා කෞතුකාගාරයේ කරන්නේ ප්‍රදර්ශනීය පමණක් නොවේ. කෞතුකාගාර බොහෝ විට අධ්‍යාපනික වැඩසටහන්, වැඩමුළු, සිදුවීම් මේ සෑම වයස් කාණ්ඩයක්ම මූලික කරගෙන විවිධාකාරයේ ප්‍රවර්ධන කටයුතු සිද්ධ කරනවා. එතකොට මේ වගේම මේ සංස්කෘතික උරුමය රැක ගැනීම සඳහා දැනුම සහ නිර්මාණශීලීත්වයේ ප්‍රතිකඩය නැගී කිරීම සඳහා ඔවුන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. එතකොට අධ්‍යාපන මේ කෞතුකාගාර නැරඹීමෙන් අධ්‍යාපනය වගේ සහ දැනුම ලැබෙනවා. එතකොට ඒ තැනදී අපි කිව්වා කෞතුකාගාර කලාව, ඉතිහාසය, විද්‍යාව, සංස්කෘතිය කියන මේ තොරතුරු හරහා විශාල පරාසයක දැනුම ළමයින්ට ලැබෙනවා. ඊපස්සේ සංස්කෘතිය අගය කිරීම. සංස්කෘතිය අගය කිරීම කියන්නේ මේ අපේ සංස්කෘතිය මොන වගේද තිබ්බේ? නැත්නම් ලෝකේ සංස්කෘතිය මොන වගේද තිබ්බේ? මේ දේවල් එක කෞතුකාගාරයේ විවිධ සංස්කෘතීන් ඉතිහාසයන් ප්‍රදර්ශනය කිරීම හරහා විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් මේවා බලන්න සහ මේවා අගය කරන්න යොමු වීම සිද්ධ වෙනවා. ඊළඟට ආభాෂය සහ නිර්මාණශීලීත්වය. මේ දරුවෝ තුල නිර්මාණශීලීත්වයක් ඇති වෙන. ඒගොල්ලෝ කොහොමද මේවා දකින්නේ? ඒවා කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? සහ කලාකරුවෙක් විදිහට මේවා ආස්වාදයක් ලබන්න, නව අදහස් වලට යන්න මේ දේවල් ಉಪකාරී වෙනවා. ඊළඟට විවේචනාත්මක චින්තනය. මේ ප්‍රදර්ශන භාණ්ඩ සමග සම්බන්ධ වීමෙන් විශ්ලේෂණ කුශලතාවේ දියුණු වෙනවා. මේවා දියුණු වීමත් එක්ක අලුතෙන් දේවල් හිතන්න, මනස निराවුල් වෙන්න, ලෝකයේ දකින්න මේගොල්ලෝ යොමු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් මෙන්ම සමාජ අන්තර්ක්‍රියා කොහොමද සමාජයත් එක්ක කටයුතු කරන්නේ, මේවා අපේ පැරණියන් කොහොමද කරලා දෙන්නේ, අපි ඉදිරියට මොන වගේද කරන්න ඕනේ කියන දේවල් හම්බ වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා ප්‍රීතිය සහ විවේකය. විවේකය මේ හොඳටම ගත කරන්න පුළුවන් අවස්ථාවක් තමයි කෞතුකාගාරේ. තමන්ගේ ලෝකේ තනි වෙලා මොන වගේද මේක තිබ්බේ, මොන වගේද මේවා නිර්මාණය කරලා තියෙන්නේ කියලා හිතන්න, පුළුල්ව හිතන්න, සමහර වෙලාවට ගැඹුරට යන්න මේ දේවල් ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ චින්තනය මොන වගේද පැවතුනේ, ඇයි මේක මෙහෙම වුනේ, ඇයි මේක මේ වගේ වුනේ කියලා ඔයාලට ඔයාලගේ නිදහස සහ ඔයාගේ විවේකය කියන එක සංසුන්ව සහ විනෝදජනකව ගත කරන්න හොඳම ස්ථානය කෞතුකාගාරය. තමන්ගේ දැනුම දියුණු කර ගැනීමෙන් නිවැරදි දේවල් නිවැරදි ආකාරයෙන් දකින්න පුළුවන් තැනක්. ඉතින් ඒ වගේම මේ කෞතුකාගාර හරහා මොකද වෙන්නේ? මේ වැඩසටහන් හරහා විවිධ දිරිමත් කිරීම් සිද්ධ කරනවා. ඉතින් කෞතුකාගාරයක් කියන්නේ දැනුමෙන් පිරිත් ස්ථානයක්. කෞතුකාගාරයක සංචාරය කරලා ඇවිදලා මේ ලබා ගන්න අත්දැකීම අපිට විද්‍යාව, කලාව, ඉතිහාසය, සංස්කෘතිය කියන දේවල් එක්ක විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් අලුතෙන් හිතන කෙනෙකුට අලුත් දෙයක් නිර්මාණය කරන්න මේ දේවල් උපකාරී වෙනවා. ඉතින් ඒක නිසා මේ හරහා විවිධ තේමාවන් මුල් කරගෙන නිර්මාණය තියලා කරලා තියෙන කෞතුකාගාර ඔයගොල්ලෝ බලන්න අමතක කරන්න එපා. ඉතින් Wonder of History channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාට
අලුත්ම මාතෘකා හරහා ලෝකේ තියෙන අලුත්ම දේවල් කතා කරමු. තව වැදගත් මාතෘකා ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදාම රැඳිලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.